හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් තුන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විශේෂ සාකච්ඡාවකින් පසුවයි. දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපතිුනේ කාගේ අඩුපාඩු කියලාද? කාට දොස් කියලාද? කවුරු හොරා කියලාද? මහින්ද මහත්තයා නේද? ඈ ඉතිහාසෙට ගිහිල්ලා බලන්නකො මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ වේදිකාව. කාටද බැන්නේ? කාමද හොරා කිව්වේ? එතකොට එහෙම හොරා කිව්ව මිනිස්සුව තමන්ගේ අගමැති කරගන්න පුළුවන්ද? අනේ අපි හැමෝම එකතුලා කතා කරමු වෙන ආගමති කෙනෙක් ගැන. අපි අද දෙක මුස්සනවා. මේ පක්ෂය එකතු වෙන්න ඕනේ කියලා අපි හැමෝම කියනවා. එකතු වෙන්න ක්‍රමයක් අපි හදමු. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයා මැදි කරගත්තාම කොහොමද මේක මෛත්‍රී මහත්තයා කරන්නේ? මෛත්‍රී මහත්තයාට මිනිස්සු ඡන්දෙ දුන්නේ මහින්ද රාජපක්ෂගේ තියෙන විරෝධය නාවේ. එදා හිටිය ජනාධිපතිතුමාට ඒ විරෝධය ගැන කතා කරේ. අපි කතා කරේ එක විරෝධයන්නේ රාජපක්ෂ කියන කාරණයට. හැබැයි අදත් අවුරුදු 3 මාර්ගකට පස්සෙන් අඩුමතරේ මහින්ද රාජපක්ෂ මහත්තයා කියනද නෑ දිනේෂ් හොඳයි, නෑ කුමාරවෙල්ගම හොඳයි, නෑ අහවලා හොඳයි කියලා කියනද නෑ. තාමත් කතා කරන්නේ අයියාද මල්ලිද, බාප්පා අයියාද මල්ලිද, අනික් අයියාද අනික් මල්ලිද කියලානේ. ඒකනේ මේ රාජපක්ෂවරු තමන්ගේ පවුලෙන් එහාට මේ බලය බෙදන්න සූදානම් තාමත් නෑනේ. එහෙනම් ජනවාරි 8 වෙනි තිබිච්ච විරෝධය මේ රටේ මේ එක පවුලකට බලය දෙනවා කියන කාරණාවට අද මෛත්‍රී මහත්තයට පුළුවන් ද මේ බොහොම අවංකව හිතට එකඟව මහින්ද රාජපක්ෂ මහත්තයාව අගමැති කරගන්න? බෑ.